Ciao guys! ඔන්න කාලෙකට පස්සේ අපි දෙන්න කපල් ලොග් එකක් කරන්න යන්නේ. අද අපි මොනවද හදන්නේ? අද අපි හදන්න යන්නේ Japanese Chinese පොඩි ස්නැක්ස් ටයිප් එකේ පොඩි 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 සූෂි ඒ වගේ පොඩි අයිටම්ස්. ඕල්රෙඩි හදපුවා අපිට තියෙන පොඩක් රත් කරගන්න. රත් කරනවට කියන්නේ ඉතාලි භාෂාවෙන් ස්කල් ඩාරේ කරනවා කියලා. මේ දවස්වල ඉතාලි ලෙසන් එකක් ලෙසන් එකක් ගන්නවා. ඔකනේ අනේ අර ජපනීස් නිසා මේ වේග ඔලුවේ තියෙන්නේ. මේ දවස්වල හරියට මට තියෙනවානේ කැස්සක් මේ දවස් ටික අපි දැන නිදි නැහැ. මට මෙතන නිකන් කැස්ස නිකන් හිර වෙලා වගේ තියෙනවා. ඒක ඉදි ශේන් නැහැ. හරි. අපි දැන් ලෑස්ති වෙන්නේ ඔයගලන්ට පෙන්වන්න මොනවද අපි ආද හදාන්න යන්නේ කියලා. මුලින්ම මම මේකට පෙන්වන්නම්. මෙන්න මේ. මේකට කියන්නේ ගියෝසා කියලා. ඔව් රවියෝලි කියලා. මේ වගේම එකක් තියෙනවා රවියෝලි කියලා ඉතාලි භාෂාවෙන්. ඉතාලි කෑමවල. මේක ඇවිල්ලා ගියෝසා දි කාර්නේ. මේකෙම ඉතාලි කෑමක් තියෙනවා රවියෝලි කියලා. ඉතින් මේක අපිට නිකන් pan එකේ දාලා විනාඩි 10ක් චුට්ටක් තෙල් චුට්ටක් එක්ක හිරමිට කරන්න තියෙන්නේ. මේ ඔක්කොම ඔල්රෙඩි මේ අපි බලමු මේක වගේ දර හදන්න කියොත් වෙනම මේක ඕනනම් අපිට මේ තෙල් වලින් මේක කරන්න නැත්තම් හුමාලෙන් හදන්නත් පුළුවන් අපිට. ඔව් හුමාලෙන්. තෙල් වලින් හදන්න ලේසියි නේ අනේ හුමාලෙන්. අනේ හුමාලෙන්. ආ තෙල් වලින් හදලා ජංගලන්න ඕනේ අප්පා. ගයි සුපර් තියාගෙන. හරිද? ඊට පස්සේ මේ මොනවද? මේ ඇවිල්ලා මේක පොඩ අපිට මේක ජපන්ම නෙමෙයි ඉතින් මේ මොක්සරෙල්ලා වල බොක්කොන්චිනි කියන්නේ පොඩි 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 කරා ඉතාලි කෑමක්. ඒක ඉතාලි කෑමක්. ඒ වුණාට මට ඒක නෑ ඒක දැන් මේක සෙට් කරනවා. මේක නෑ මේක සෙට් කරනවා. ඔව් ස්නැක්ස් එකකට යන නිසා. මේ මොනවද බබා? සූෂි. 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 සූෂි මේ මේකද මේක ඔල්රෙඩි හදපු එකක්. මේ මම ඔයගලන්ට වෙනම සූෂි හදන්න ඔයගලන්ට මත් කැතිරි මං ගෙනාව සූෂි කිට් එකක් එහෙම සූෂි කිට් එකකින් මම සූෂි හදන්නම් පසුවට සූෂි රයිස් එහෙම දෙන ඉන්න මම පෙන්නන්න ඔයගලන්ට ඒගොල්ලෝ නිකන් මාව බොරු කාරයක් කියලා හිතයි දන්නේ නැහැ මං ගාව සූෂි රයිස් එකක් තියෙනවා නොරි තියෙනවා නොරි කියන්නේ අර මුහුදු පැලකොළ ඒ ඔක්කොම තියෙනවා ඉතින් මං හිමින්තලේ හදන්නම් පොඩි වෙලාවක් දෙන්න මට ඒව දීදී ඔල්රෙඩි මේඩ් වෙනලා හදනවා සූෂි ඉතින් සල්ලි නැති කරන්න ඊට පස්සේ මේ තියෙනවා අපි ගාව tempura 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 කියන්නේ ජපනීස් ස්ටයිල් එකකට හදන iso fry එකක්. fry එක සාමාන්‍ය normal අපි මේක නම් deep fry කරමු නේ. deep fry කරමු. අපි මේ අපි කල්පනා කරේ බොක්කොන්චිනි එක දාමු එයා fry එකට. දාලා අපි මොකද fry කරමු කිව්ව නේද උඩ. අයි මේක මේක හදල්ලේ හදමු මේක අර තාච්චි දාලා fry කරමු. හොඳයි. මේක ඒක නිකන් කර තියෙනවා. ඒක චුට්ටක් විනාඩියක් කලක ඉඳන් ස්කල් ඩාරේ කරලා පොඩ්ඩක් හරි. ඔව් ඔව්. එහෙනම් ඔන්න අපේ කැම සෙට් එක රෙඩි. අපි ඉක්මනට දැන් මේ ටික හදාගමු. හදලා බලමු රස. අපි මේ ෆස්ට් ටයිම් මේ පැකට් කරමු සුෂි. ඔව් අපි මේ ෆස්ට් ටයිම් අපි සාමාන්‍යයෙන් අපි සුෂි කරන්නේ සාමාන්‍ය රෙස්ටුරන්ට් එකේ. ඔව් රෙස්ටුරන්ට් ගිහිල්ලානේ. ආ ගිලලාගෙන ගිලලාගෙන ගිහින් මිසක්. ඒක කාලා තියෙනවා රෙස්ටුරන්ට් වලින් රසයි. මේවත් කාලා තියෙන මතකද අපි දැන් අර චයිනීස් රෙස්ටුරන්ට් එකේ මේ නම් අපි ඔලතරම් කාලා තියෙනවා. චයිනීස් රෙස්ටුරන්ට් එකෙන් කෑව අපි මාර විදිහට වේදම් කරලා තියෙනවා වට නම්. බොරු කියන්නේ බොක්කොන්චිනි අපි දින් හැමදේම කනවනේ මේක අපි පැකට් කරලා කන්නේ මම නම් ෆස්ට් ටයිම් ෆ්‍රෙෂ් අනිත් තමයි මෙහි ලංකාවේ ගොඩාක් ඉන්න සුෂි හදන ෂෙෆ්ලා ලංකාවේ අපේ කොල්ලෝ බැඩෝ ඉන්නවා ලංකාවේ කොල්ලෝ සුෂි මාර දක්ෂයි ගොඩාක් සුෂි රෙස්ටුරන්ට් වල ඉන්නවා ලංකාවේ අය ඒගොල්ලන් හැමෝටම අද පිළිමෙව එක සහ අපි හෙරන් අපේ ප්‍රෙපරේෂන් එක එහෙම නැත්නම් ප්‍රෙපරේෂන්ස් වලට යමු ඔක්කොම කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අපේ හිච්චි සූෂි ෂෙෆ් සූෂි ෂෙෆ් සූෂි ෂෙෆ් නෙමෙයි සූෂි සූෂි ටික කඩලා බලමු අපි මොනවද තියෙන්නේ කියලා අපි මේක හොඳට පෙඟිලා වගේ يعني ඒ පෙඟිලා තියෙන්නේ මේක මෙහෙමයි මේක පැය දෙක තුනක් එළියෙන් තියන්න ඕනේ ඊට පස්සේ ඒ කියන්නේ ඩිෆිසර් එකකින් අරගෙන එළිය තියලා තමයි කන්න මොකද මේක ලොකුවට රත් කිරීමක් කරන්නේ නැහනේ ඒක හොඳට අහු වෙනද නයිස් ඒක කොහොමද දෙයක් තියෙනවා හරියට කිට් එකක් එන්න සාමාන්‍ය පොඩ්ඩක් මේවා කරන්න ඕන තේරෙනවද මේක ඇතුලේ තියෙනවා මේ තියෙන මේ පැකට් එකේ තියෙනවා නිගිරි මාකි දූවේ මාකි සල්මෝනේ ඉනිගිරි මාකි යුතින් කැලිෆෝනියා රෝල් ලොහොමම කියලා ඒවා මේවා ගොඩක් තියෙනවා එහෙනම් මං අර සූෂි කිට් එකෙන් මේක ගන්න හිටියේ නෑ ඒක ගන්න ඕනේ. ඕක දැන් එහෙනම් කඩන්න බලන්න ඕක කපන්න බලන්න. අපේ අයියානේ එහෙන දොඩන්තෝගයක් ගෙනාලා මේක පට්ට බරයි කිලෝ කිලෝ 10ක් විතර බරයි. අම්මට සීටි. එහෙන දොඩන් දොඩන් කියන්නේ නාරා නාරා. මෙන් දොඩමුත් තියෙනවද? දොඩමුත් තියෙනවා. මේ තින් මිරිකන දොඩන්.
මේ තියෙන්නේ කන්න පුළුවන් නාලා. මේ ඔක්කොම ෆ්‍රෙෂ් ආ ගහෙන් කඩලා තියෙන. අතින් නේද කැඩුවේ? අතින්. මේ තියෙනවා රබ්බ මොකද ඒක කියන නම මතක නැහැ මොකද. රස පැකට් එකද? නෑ නෑ මේකට කියන්නේ අර වසාබි. ආ වසාබි සෝස් එකක්. ආ. ආම්මට සිරි සෝස් කැලිත් තියෙනවා අඩේ පට්ටනේ. මේක සෝයා සෝස් එක. ඒක නම් අපි ගාවත් සෝයා සෝස් එකක් තියෙනවා. මේ තුන වෙනකොට ඔය තාම කැල්ලා තිබ්බනම් හොඳයි කියලා වටන. ආ මේක මේක ඉවත් කරලා තමයි ඉතින් මම කරන්න ඕන නේද බෑ. ඔකේ ඔකේ. මේක පොඩක් කෝස් එක අමුතුයි මොකද මේවා අමුවෙන් වගේනේ ටිකක් කන්නේ අමුවෙන් කොහොමද කන්නේ? දැන් අපි පොඩක් කන්ෆියුස් උංගා බුංගා වෙලා තියෙන. ඒත් විනාඩියක් හරි මේක පොඩ්ඩක් දැන් මෙහෙමම දාන්න පුළුවන් මේකේ චුට්ටක් විනාඩිය රත් කරමු නේද? විනාඩියක් රත් කරන් තියෙනවා. ඔව් නේ. එහෙනම් අපි විනාඩියක් රත් කරලා සූෂි කන්නේ අයන්නේ. හරි අපි සූෂි ටික රත් වෙන දාලා තියෙන්නේ. ඒක වෙලා ඉවරයි චුට්ටක් ඒක අර කොහොමද කියන්නේ රූම් ටෙම්පරේචර් එකට එනකන් අපි අපේ ගියෝසා ටික හදන්න යන්නේ. ඒක අපි කපලා තෙල් ටික රත් වෙන තිබ්බ පෑන් එකක මේක හරිම ස්වීට් ලුක් එකක් තියෙනවා. හරිම හරිම නෝමල් නැචරල් වෙරි බියුටිෆුල් ලුක් එකක් තියෙනවා. අපි මේක ලස්සනට මේ වගේ හැඩයටම තියාගමු. ඒකට අපිටත් ලේසියිනේ. එයාටත් ලේසි බැදෙන්න අපිටත් ලේසි හැදෙන්න ඔක්කොම ලේසි. එහෙම තියාගත්තාම මම මේකට තෙල් චුට්ටක් ඉහලා තියෙනවා. ඕගොල්ලෝ ඉතින් මේ මම මේ මේවත් ගෙවල් වල හදන්න කල්පනා කරා. ඒ වුණාට ඉතින් අන්තිමට මේ වගේ පැකට් එකක් අම්මුණාම ඉතින් මොකටද අනේ ගෙදර හදා හදා දඟලන්නේ කියලා හිත මේ වගේ. ඒ කියන්නේ ගෙදර හදනවා නම් ඒක දැන් පැටිස් අයිටම් එකට නෑ අර ඒ ටයිප් එකකට මේ වෙන මික්ස්චර් එකක් නේද කියන්නේ. ඔව් නේ අනේ මන්ද හිම දන්නේ. අර නිෂු එහෙම හදලා තියෙන මන් දැකලා. ආ හදනවා. දැන් මේක මෙන්න මෙහෙම මෙන්න මේ තව ලං කරමු. අපි මේවත් තියාගන්න ඕන ඉස්සෙල්ලි. එතකොට හරි ඉක්මනට මේ ටික හැදෙනවා. මේක ඔකේ කියවද මේක කොහොමද දැන් ඔක ඩීප් ෆ්‍රයිඩ් කරනවා නෝමල් ෆ්‍රයිඩ් මන් දන්නේ නැහැ. මම හොඳ ෆ්‍රයිඩ්. otto minuti completa evaporazione. Ok, appena da make gant me vidita hadagin gilla ogolam hambil. It's tempura time. Sorry, tempura time. Ape meke ravioli wala monada gyoza wala base ekak api me wage fry kara gannone. ඊට පස්සේ අපිට මේකේ චුට්ටක් වතුර දාලා විනාඩි 5ක් වහලා තියාගන්න ඕනේ. මේක මේ හුමාලෙන් තැම්බෙන වාෂ්පෙන් වගේ තැම්බෙන වාෂ්පෙන්. ඒ අතරේ අපේ තෙම්පුරා එක අපි ඉක්මනට දාගමු. මෙතන මම තෙල් දාලා තිනවා. මම තෙම්පුරා එක නම් එයා ෆ්‍රයර් නොදා තෙල් වලින්ම කරන්න හැදුවේ හිතුවේ. මොකද තෙම්පුරා වල තියෙන ඔතෙන්ටික් රස ගන්න නම් අර සමහර වෙලාවට තියෙන ළමයි අර පපඩම් අපි කොච්චර එයා ෆ්‍රයර් එකේ හැදුවා ඒ අර තෙලෙන් බදින රස එන්නේ නැහැ. ඒ වගේ අර බටු මෝජු වලට බට්ට ඒ වගේ අර තියෙනවා. ඒක නිසා මම කල්පනා කරා තෙම්පුරා එක තෙලෙම බදින්න. කොලෙස්ටරෝල් හැදුනා වගේ. කාලා මරණම් අකාල මරණම්. ඌ බියුටිෆුල් නේ. අ ගොඩක් තියෙනවා ඒකේ. ෂොක් කන්නේ. හරි මාසෙ හිතනවා මේ ජරාව කනකොට. අර අපි දන්නවා මේ අපි මේ ජරාව කන්නේ කියලා. ජරාව නෙමෙයි ෆ්‍රෙෂ් නේ. මොකද අපිම ගෙදර බද ගන්න එකක් නේ. මේවා ඉතින් තෙල් එහෙම මං කියන්නේ. ඔකෝ ඉතින් මේවා ඉතින් අර තෙල් කොලෙස්ටරෝල් හැමදේම ඕනේ. මේ බලන්නක හරිම ස්වීට් ඕනේ එක මේ හරිම ස්වීට් හරිම අර මේ 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 ඇනිමේ එකක් වගේ. ඕකේ යා ඕකේ ඕකේ කි දෙම්ම දෙන්නේ දෙම්ම තුනක් ගන්න පුළුවන් වගේ හතරක් ගන්න පුළුවන් නෑ තුනක් තුන දොල් බලන්න නේ හතරක් දාලාගෙන හදා මොනේ දේ බලන්න ඌ ස්වීට් එකේ මැදිරෝ එක නම් හරිම හරිම හදනවා හරිම ලස්සනයි. හරි මේක දැන් හරි කියලා මට හිතනවා නේ මම නෑ මේක පොඩක් කර වෙන්න ඕනේ බබා මෙහෙම. ආ එහෙමද? ඒ කියන්නේ අර යට බේස් එක පොඩක් කර වෙන්න ඕනේ. එතකොට තමයි මේක රස. මම ඇවිල්ලා නිකමතා තමයි ඒක නෑ. කියන්නේ බෑ ඒක ඉල්ලගෙන තින්නේ. නෑ පායි පකියදපා. මම ඇවිල්ලා හිමුන් තටුවා කොටල හිරුවා. මගේ ජපනිස් නේම් එක. සිංහල නම තමයි ඔය පස්සන් කියලා තියෙන්නේ. හිමුන් තටුවා කොතල හිරුවා කියලා තමයි මගේ ජපනිස් නේම් එක තියෙන්නේ. ඉතින් මගෙන් අහගෙන ජපනිස් ස්නැක්ස් වර්ග කොහොමද රසට හදන්නේ කියලා. ඊට පස්සේ අපි දානවානේ මොත්සරැල්ලා එක. දැන් අපි ආපෑකේ මේවා කරලා ගත්ත ගානට දැන් රසට හැදිලා තියෙනවා හැමදේම. අනිවාර්යයෙන්. හරි අපි තෙම්පුරා ටික දැන් ටික බැදෙනවා. මම මෙතන අපේ ගියෝස එහෙම නැත්නම් රවියෝනි වලට වතුර දාලා මේ
වහලා තියෙනවා. දැන් අපි අපේ මොත්සරෙල්ලා අර අර බොක්කොන්චීනි චූටි මොත්සරෙල්ලීනි කෑලි ටික මෙන්න මේක. ආ මේ අපි අපේ සෝසීස් ටික. මේ බලන්න සෝසීස් පොඩ්ඩක් මේක රත් වෙලා වැඩි වුණා. ඒක පොඩ්ඩක් ඉහෙක් වුණා. ඒ මගේ පණ්ඩිත කවුන් නිසා පොඩ්ඩක් ගන්නවා. මං කිව්වා මේ ගොනාට මං කිව්වා මෙන්න මේ ගොනාට හරියට දාපන් කියලා ඌ වැඩිපුර වෙලාවක් දැම්ම. දැන් ඉතින් පොඩ්ඩක් ඉහෙක් කියලා දෙන්නේ. අපි දැන් මොත්සරෙල්ලීනි ටික දා ගන්න ඕනේ. ඒකත් හරීම ස්වීට් එකට තියෙනවා ඈ. චූටි 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 කෑටි. බබ මේක දාන්න. ඕකේ මේ තියෙන්නේ අපේ එයා ෆ්‍රයර් එක. හලන 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 ෆ්‍රයර් එක දැම්ම. මේ එලා තියෙන්නේ. සුද්ධ කරලා අපි නයිස්ලි එක හැම වෙලේම සාමාන්‍ය එයා ෆ්‍රයර් එක අපි සාමාන්‍ය සතියට දවස් කීයක් සුද්ධ කරනවද බබ? බොරු එපා. සතියට එක දවස් කරන්නේ නැහැ. කවුද කරන්නේ ඒක? ඒකත් මම තමයි කරන්නේ. ඔව්. සාමාන්‍ය මම එයා ෆ්‍රයර් එකේ මස් එහෙම බැද්දාම මේ අනේ මේ කට්ලට් වගේ නේ. කට්ලට් වගේ. මේක තෙන්න බැලුවද මේ කොච්චර කරක් කියලා ගහනවා. බලන්න බලන්න ඔයා බලන්න ඔයා බලන්න. Tempura. I can see asu wore ne. Tempura. The magical moment is here. Ape gyoza ek hari. Ravioli ek balamu. Erala. Baba. Oh, duma daagene. Gaanda thiyenawa. Gaanda thiyena dan gaanda baara naththam wedi. Dan api meeka lassana plate karagamu. Ape tempura ek almost hari. Ithuru tika antima set ek. ඊට පස්සේ අපේ මොත්සරෙල්ලා බෝල එක චුට්ටක් ෆ්‍රයි කරන්න ඕනේ. ඒ ටිකක් ඩීප් ෆ්‍රයි කරාම අපේ ඔක්කොම ස්නැක්ස් ටික හරියට පස්සේ ඉතින් කන්නයි කියන්නේ. නෑ අපි ට්‍රයි කරලා බලුවා මේ නේද මේ මොකද මොත්සරෙල්ලා බෝල එක යා ෆ්‍රයි එකේ. මොත්සරෙල්ලා බෝල එක යා ෆ්‍රයි එකේ කොච්චර එකක් පාරක් පේනන්නේ තියාගේ. අර ඒක වෙනස් වෙනවා. අර ඒක කලර් එක පොඩක් බ්‍රවුන් වෙන්නේ. ඒක නිසා ඇතුළට බුක් කරලා තියෙන නිසා පොඩක් බලමු මේ අර කලර් එක අර කට්ලට් වගේ අපිට ඕන කලර් එක ගන්න නේ ඔක් නැතුව නිකන් කන්න හිතෙන්නේ. අපි ඊට පස්සේ මේක ඉවරන ගමන් ඒක අරගෙන ඉවර වෙලා අපි කන්න තමයි හදන්නේ. ටෙම්පුරා එකට ගන්නම් මට හරි සැටිස්ෆයිඩ් ලුක් එකක් තියෙන්නේ. මොකද හරි කලර් එක. ක්‍රිස්පි ක්‍රිස්පි කලර් එක. මේ චුට්ට හැදුන ගමන් ඉක්මනට කනවා. මට මේ සූසි කන කෝටු හුරු නෑ. මම මේ කියන්නේ හෂිනේ. මොන බබ කියන්නේ? මම දන්නේ නැහැ මට මතකයි. චොප්ස්ටික්. චොප්ස්ටික්. හෂි කියලා කියන්නේ ඉතාලි භාෂාව. මේ ජපන් භාෂාව. හරි මෙන්න දින අපේ සර්ප්‍රයිස් මෙනු එක. අපි ටෙම්පුරා හැදුවා. ඔමින් මොගලන්ට එකේ ක්‍රස්ට් එක. ඕ ක්‍රන්චි ක්‍රන්චි. ඊට පස්සේ අපේ සූෂි තියෙනවා. ඊට පස්සේ අපේ ගියෝසා එහෙම නැත්නම් රවියෝලි. ඊට පස්සේ මේ මොසරෙල්ලා බෝල ඒවනම් චුට්ටයි හැමෙන් පිපිරුවා අපාර මේ රස්නෙට තෙල් වල දැම්මට පස්සේ. එහෙනම් අපි දැන් කන්න යන්නේ. ආ ඔයගලන්ට මේක මේ කන්න ඕන කරන සෝස් වර්ග ටිකට මං ගාව බාබකියු සෝස් එකක් තියෙනවා. ඒක එච්චර මැචින් නැහැ. I sesame oil එකක් අතනවා in case ඕන වුණොත් නිකන් කාලා බලන්න. ටෙම්පුරා වලට එහෙම මරු මේ ස්වීට් චිලි සෝස් එකේ ටෙම්පුරා එකක් ඔල්රෙඩි ඇඳලාම තියෙනවා. මේක පරණ එකක් කියන අලුත් එකක් නෙමෙයි තිබ්බ එකක්. ඊට පස්සේ ආයි කියනවා කික් කොමන් එකේ මොනවාද සෝයා සෝස්. අපි දැන් අයියයි මමයි දෙන්න මේක උදේලා මේ ටික කාලා බලමු. ඔයගලන්ට කියන්නම් අපි රිවියුස් මේකේ කොහොමද කියලා කනකොට. ඕකේ දැන් කන්නයි දියේන්නේ. මොනවද අපි උස්සලම කන්නේ? අපේ මම මුලින්ම ලව් දැන් මේ චොප්ස්ටික් අල්ලන විදිය මොනතරම් ටියුටෝරියල්ස් තියෙනවා මම ඇත්තටම දන්නේ නැහැ. කොච්චර බැලුවත් මට නෑ මට ඒක මතක නෑ. මම කලින් නම් කරලා තියෙනවා. මට නිකන් ටෙම්පුරා එකක් කාලා බලන්න මතක නෑ. සෝරි. අපි ටෙම්පුරා එහෙනම් ඔයා කන්න ඉස්සෙල්ලා රවියෝලි එක මම කන්න ඉස්සෙල්ලා ටෙම්පුරා එක. අපි මට හිතෙන විදිහට මම චොප්ස්ටික් කරගෙන යන්නේ. අනින්න හරිනම් රවියෝලි එකට අනින්න බෑලු මම දැක්ක අර වීඩියෝ එකක්. අනිනවා මම චොප් ගාලා. නෑ ඒක නෑ. හයිද අපි බලමු අන්තිමට මොකද්ද ෆේවරිට් වෙන්නේ කියලා. මම නෙමෙයි මම කෙලුණා වගේ මම මේ ටෙම්පුරා වලට හරි ආසයි. මම දෙන්න බලන්න. කතා සෝස් එක ගන්න. සෝස් ගාගෙන කල් බලනවා. ගාන්න බැදිලා නේ. රවියෝලි මේක මම කරගෙන කන් බලන්න. හැබැයි දාන්න පාව සෝස් එක වෙනම දාන්න. සෝස් නැතුව දැන් මේක රස බලන්න. මට ඔය චොප්ස්ටික් ගොනේ මං හැන්දෙන් කන ආනගෙන. ඔය හන්ද? මේ සරි ගෑරොක්කු. ඒක වැටෙන හිතරවත් දැන් මං අර ඒක ඔරිජිනල් රහයෙන් නෑ ඔය සෝස් දැම්මම ඔරිජිනල් නෑ ඔරිජිනල් රහ කියන්නේ ඉතින් මේකත් එක තමයි මේ මොසරෙල්ලා බෝල. අපි සෝෂි ජාමේ ට්‍රයි කරන්නේ සෝෂි. මම රවියෝලි වලට අතස් එකක් මරුවා. රවියෝලි එකක් කරහයි. මොකද බෙදකේ වැඩි වුණාද මොකද? මේ රවියෝලි එකේ යට හොඳට ෆ්‍රයි වෙලා දෙනවා. ඔය පෙන්නන්න හොඳ ෆ්‍රයි කරලා.
සූෂිකත් සේ අපි ජර එවෙලේ ඔත්තලා දෙන්න එවෙලේ ෆ්‍රේශ් එක ඒ ගතියට කඩුයි අඩද සේ දැ හැබැ මේක උනේ මන්ට රත් කරා වැඩි වුණා මම ඒ ප්‍රශ්නේ දෙන්නේ කිව්වා මම tempura එකක් මරුවා මම මේ ගෙනාලා ඇත්තද නම් අපිට උර ඉස්සරහට ස්පෙෂල් කරද්දි මේවා අරන් එන්න පුළුවන් මම කා බලන්න දැන් කයි වුණ බලන්න මම බලාගෙන ඉන්න සෝෂි කන්න ගියාම දැන් මඩු ආවද වෙන්නේ ලැජ්ජ වෙනවනේ හැබැයි ඒ සෝෂි මේ වල මෙතන ස්ටික් එක ඕප් අර නා ගත්තා අද වහිනි අනිවාර්යෙන් වැට් මම තුනේ මරණ හොඳම රවියෝලි එක හොඳට අර හුමාලෙන් තැම්බෙලා තියෙනවා එතකොට මේක හොඳට බැදලා තියෙන හොඳ අර අපි දැන් මේක අයලා අපි නිකන් අර රත් කර කරත් කරපෙන්නේ ඕවර් බත් එක අර ෆ්‍රෙෂ් නෑ අර කියන්නේ බත් එක රත් වෙලා නිකන් බත් එක රත් කරන්නේ නෑ හරණ දෙන්නේ මලර ඉතින් ඩිවිසර් දේවල් වල රත් නොකරත් බලයන්ත හොඳ සුසුවා වරන ඔකෝ ඉන්ට චොප්ස්ටික්ස් වලින් කන්න උගන්න නේද මෙහෙම මට පේරලා දාලා ඉන් කරා චොප්ස්ටික්ස් එක අල්ලගන්න මෙහෙම ළමයි මෙහෙම අරගෙන මෙහෙම ගන්න වා මාර් ලක් එකක් ජපාන් අපි අපි අපේ තාත්තාගේ නන්දගේ පුතාගේ අක්කාගේ දුවගේ මල්ලිගේ මස්සිනා ජපාන් ජාතිකේ මොකද එහෙම කරේ මොසැල්ලා වලේ තිරබුවා සෝයා සෝස් එක. මෙයාලා තමයි මම චොප්ස්ටික් කියන දේව හඳුනලා දුන්නේ මේ ලොක්කෙට. මලුවා. ටෙම්පර එකක් ගහයි. මේ එක ඉවරයි මේ සෝස් එක. සෝස් ඉවර වෙන්නේ කවුරු කරාද කියලා ඕනේ හිතාගෙන පුළුවන්. මම කියන්නේ මේක වැටෙන එක. වසාබි. මොකද මොකද අනේ වීඩියෝ නවත්තලා යන්න වෙනවා මේකෙ වැඩි කන පෙරේද දෙන්නේ කවා මගේ චොප්ස්ටික්ස් ප්‍රෝ වසාබි එක හැමිටම කටේ දාගන්න ඔක්කොම මම හලාගෙන තියෙන්නේ අම්බෝ සැරයි ජකෝ මං ජපාන් ඉගෙන ගත්තා උඹට නිකන් මාව ගොනෙක් වගේ පේනවද එහෙම කරලා සැර මම හිතාගන්නේ පාස් හරි කන්න එක දැම් ස්නැක් එක විදිහට කෑවට උගලන් කියලා අපි දවල්ට කෑවෙත් නෑ තාම සාමාන්‍යයෙන් ඒක අර එක්කෙනෙක්ට එන පෝෂන් තුනක් හතරක් විතර අපි දැන් කාලා ඉවරයි සුෂි එකත් එක්කෙනෙක්ට ආවා රවියෝලි එකනම් දෙන්නේ විතර පෝෂන් එකක් ඊට පස්සේ අතන මොත්සරලි එකක් දෙන්නේ සාමාන්‍ය ටෙම්පුරා එකක් දෙන්නත් විතර ඉතින් කොහොම හරි අපි කෑව හරියට දැන් බඩ පිරිලා මෙයාගේ නම් සාමාන්‍ය අපි සුෂි රෙස්ටුරන්ට් එකකට ගියාම අපි මේ වගේ තුන් ගුණයක් විතර කරනවා මොකද ඒ අපි පිරිලා කමඩ මතකයි අපි 50 කේ වලදී ගියා සුෂි කන්න මතකද බ්‍රවුනිත් එක සම්බෝ කෑවා ඊට පස්සේ අපිට කලින් මොකද කරා කියලා කලින් කෑවා කියලා ඔව් අපි මාරු සාමාන්‍යයෙන් කරා කියලා මෙතන ඉක්මනට බඩ පිරුණා මේක අපිට බඩ පිරුණා එකක් අපසමද ගෙදර ඉන්න මම අපි අර ගෙදර ඉඳලා අපි ෆ්‍රයි කරපු නිසාත් මම හිතන ඉන්නේ සවෙන්නේ නැති කියලා හරි කොහොම හරි ඉතින් thank you ඕගලන්ට වීඩියෝ එකත් එක්ක හිටියට sorry ඕගලන්ට පේන කකා අපි නිකන් වැරසුවා ඕගලන්ගේ මොනවාද අර ඕගලන්ගේ ලස්සන අහලා අපි කිනේ ඔවා ඉතින් අපි ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අපේ channel එක subscribe කරන්න. අපි 150k family එකකුත් ඔන්න fill කරලා ඉවරයි already. Thank you very much. හදවතින්ම අපිත් එක්ක ඉන්නවට ආදරේ. ආදරේ අනිවාර්යෙන්ම අපි. ඉතින් අපි ලස්සන වීඩියෝස් ඉස්සරහට තරන් ඉන්නම්. මේ කාලයකට පස්සේ ඔයගොල්ලන් couple vlog එකක් ගෙනම්පො නැති නිසා අපි කතා වෙලා මේ කරේ. ඉතින් එහෙනම් අපි ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඩෙම්පසන්ගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් දැන්ට ගිහිල්ලා එන්නම්. එහෙනම් අපි අර අලුත් වීඩියෝ එකකින් හම්බුමු ලස්සන වීඩියෝ. අලුත් වීඩියෝ එකකින් හම්බුමු. ගියනම් ciao.